ලොව මෝහන්දකාරයේ දුරුකල තථාගතයන් වහන්සේගේ ශ්‍රී සදහම් වැස්සෙන් මිසදිටු කතරක් වූ මෙපින් බිම නිවාලු මහින්ද මාහිමියන්ගේ ආගමනයේ සිහිගන්වමින් පොසොන් සඳ නැගෙද්දී නොසිතූ විරු ලෙස අප එකිනෙකා දුරස් කළ සෝබාදම් නීතියට අවනතව පෙර නොවූ විරු අත්දැකීමක් විඳ ගන්නට සැරසෙන මොහොතයි මේ ශ්‍රීපාද සොයුර සොයුරියන්ගේ නදින් ගීතවත් වන බොදු ගුණ ගී අනුහසින් නිවේවා දුක්ගිනි නැසේවා රෝබිය දිනේවා බෝකල් සියලු ලෝ සතුන් නිදුකින් ඒ උතුම් ප්‍රාර්ථනය පෙරදරිව ගයමු බුදු ගුණ ගී විඳිමු නිරාමිස සුව ඒ යහපත් පැතුම හදතිව අප ඔබ යොමු කරනවා මෙහි සංකල්පකාරී ශ්‍රීපාද ජාතික පාසලේ අභිනව විදුහල්පතිතුමන් වන පීඑච් තිලක් නවනන්ද මැතිතුමාගේ සුභාශිංසන පණිවිඩය සියලු දෙනාටම පින්බර පොසොන් මංගල්‍යයක් වේවා 2021 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොය නිමිති කරගෙන ශ්‍රීපාද ජාතික පාසල මගින් මෙහෙවන වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ වසර දෙකක් පුරාවටම සකල ලෝකවාසීන් මුහුණ දී සිටින දැවන්ත අභියෝගයේ හමුවේ හැකි පමණ අප අපගේ දෛනික කටයුතු සමග යාවත් කාලීන වෙමින් ඉදිරියට යාමට උත්සාහ දරන කාලයක් මේ සාමාන්‍ය අවස්ථාවක මෙන් අපට වෙසක් පොසොන් වැඩසටහන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව සියලු දෙනාටම වැටහි යන කාරණයක්. ඒත් ආදරණීය දුවේ පුතේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අපගේ අධ්‍යාපනික දැනුම ඉහළ නංවාලමින් සිටින කාලයක කුසලතා සංවර්ධනය සමග නොහැරිය යුතු කාරණාවක්. ඔබ පාසලෙන් ඈත් වෙලා නිවෙස්වල හුදකලා වෙලා ඉන්න මොහොතක ඒ ඒකාකාරී ජීවන රටාවෙන් ඔබව මුදවලා ඔබට අලුත් අධ්‍යයනික හැකියාවක් ලබා දෙන්න මම කල්පනා කළා. ඒ සිතුවිල්ල මම යොමු කරා ඔබගේ ආදරණීය ගුරු මණ්ඩලය වෙත. ඔවුන්ගේ ක්‍රියාත්මක වීම හා ඔබ ඊට දැක්වූ නොමසුරු දායකත්වය මත තමයි අද මෙවැනි අවස්ථාවක් ඔබට උදා වෙන්නේ. ඔන්ලයින් පොසොන් බැතිගී සරණිය ඔබට අලුත් මෙන්ම දුෂ්කර කටයුත්තක් වෙන්න ඇති. ඔබේ දෙමාපියන් දැඩි ආර්ථික ගැටලුවල හිරවෙලා ඉන්න මෙවන් මොහොතක මෙය හුදෙක් විනෝදයේ පිණිස කරන කාර්යයක් ලෙසත් ඒක නිෂ්ඵල කාර්යයක් ලෙසත් ඔබ දකින්න ඇති. ඔබට නියමිත ගීතයේ හඬපටයක් ඔබේ සමූහයට එවන්න ඔබ අපමණ දුෂ්කරතාවලට මුහුණ දෙන්න ඇති. ඒත් ඒ සියලු අභියෝග හැකි පමණ ඔබ ජයගෙන ඇති බව මේ ප්‍රසංගයේ නැරඹීමෙන් ඔබට වැටහේවි. ඒ සඳහා පන්ති භාර ගුරු භවතුන් සමග විද්‍යාලීය සෞන්දර්ය අංශය තොරතුරු තාක්ෂණ අංශය ඉමහත් වෙහෙසක් දැරුවා. මේ කුසලතා තාක්ෂණය ඔස්සේ පෙළගස්වා ඉදිරිපත් කිරීමට අප විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය ඉගෙන්වීම් කරන චමින්ද වඩුගේ මහතාගේ දායකත්වය ප්‍රශංසනීයයි. එතුමාගේ දායකත්වය නොවන්නට මෙම කටයුත්ත සාර්ථකව කරගෙන යාමට අපට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතුමාට මගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. ඒ සමගම සෞන්දර්ය අංශයටත් මගේ විශේෂ කෘතඥතාපූර්ව ස්තුතිය පුද කර සිටිනවා. පොසොන් වැඩසටහනේ තවත් අංගයක් වුණේ විද්‍යාලී මාධ්‍ය ඒකකයේ මගේ සංවිධානය වූ පොසොන් සුභපැතුම්පත් නිර්මාණ තරගය. තරගකාරී ස්වභාවයකින් මතුවුණත් පොසොන් අරමුණ ප්‍රධාන අරමුණ වුණේ දරුවනි ඔබේ නිර්මාණශීලී හැකියා ඉස්මතු කර ගැනීමත්
බෞද්ධ දරුවන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව සලසා දීම. මේ සඳහා ඔබට තිලින ප්‍රදානයට ආදි ශිෂ්‍ය සංගමේ මහත්වරු කීප දෙනෙක් දායක වුණා. ඔබ එය වූ නිර්මාණ අතරින් නිර්මාණශීලී වූ ඒවා තෝරා ගැනීමට විද්‍යාලයේ ගුරු මණ්ඩලයෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් කටයුතු කළා. එහි අවසන් ප්‍රතිඵලයක් වැඩසටහන අවසානයේ ඔබට නිවේදනය කරාවි. ජය පරාජය කෙසේවත් ඔබේ සහභාගීත්වයේ මා ඉහලින් අගය කරනවා. මෙම කටයුත්ත සංවිධානය කළ පාසලේ මාධ්‍ය ඒකකයටත් මගේ ස්තුතිය පිරිනමනවා. පසුගිය වෙසක් පෝයදා සිදු කර ගැනීමට නොහැකි වූ ධර්ම දේශනාව අප විද්‍යාලයේ ආචාර්ය හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරවාසී අතිපූජ්‍ය ඕමත්තේ දීරානන්ද හිමියන් විසින් අද උදෑසන සිදු කරනු ලැබුවා. උන්වහන්සේව මා නමස්කාර පූර්ව සිහිපත් කරනවා. අවසාන වශයෙන් ඔබ අප සියලු දෙනාටම පෙර නොවිරු අධ්‍යයමි ඇත්ම වන මෙම මාර්ගගත වැඩසටහන තුළ නොයෙක් අඩු ලොහුඩුකම් ඔබට දකින්නට ලැබීවි. ඒ සියල්ල උපේක්ෂාවෙන් විඳදරා ගනිමින් අපි මේ බැතිගී රස විඳිමු. නුදුරු දිනයකදීම නිරෝගී සෝය පිරි පරිසරයක් තුළ සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව ලැබේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදයි මේ දුහිමි වැඩි උතුම් පුසන් පොයදා දසතින් හමාය දෙන මද පවන අපට සිහි ගන්වන්නේ ඒ නොවේද? ඒ බව ගයන්නේ ශ්‍රීපාද ජාතික පාසලේ 10 ශ්‍රේණියේ සොයුරු සොයුරියන්. Yeah.
මිහින්තලාවෙන් ගැලූ සදහම් දිය දහර අප මාතෘභූමිය ධර්මද්වීපයක් කළ අරුමය ගගනතෙක් දිවන දාගැබ් සයුර පරයන වැව් පෙරටු කොටගත් මහාර්ග සංස්කෘතියක් අපට දායාද කළ බැව් සකල ශිල්ප කලාවන්ගෙන් අප සුපෝෂිතවත් කළ බැව් මොන වට ගැයෙන මේ බැති ගීය අද ගයන්නේ අප විද්‍යාලයේ 7 ශ්‍රේණියේ සොයුරු සොයුරියන්. ඇරයුම එකී දායාදයන්ගේ කිම්බිමක් බඳ වූ අනුරාධපුරාදී පූජනීය පුරවරයන්ට ඔබට ප්‍රවේශ වන්නටයි. ගතින් දුරස්ව සිතින් එක්ව සිටින ඔබ අප සැම මේ ගී නද සමග හදවතින් පියවසෝමු අනුරාධපුර දිහා. එහි ඔබ කැටුව යන්නේ 6 ශ්‍රේණියේ ආදරණීය නංගිලා මල්ලිලා. Thank you.
නටඹුන් අතරින් මෙවන් රූපකායක් මතුව ඒනම් ඔබ මා පින් කළ මහිමය කෙසේනම් අදහන්නද මරදූවරුන් හා මර පරාජය කළ සියලු සතුනට සසර තෙර දක්වාලු මුළු දියත මෙත් සිසිලෙන් තෙමාලු මිහිඳු හිමියන්ගේ සදහම් පුවතෙහි නිර්මාතෘවරයාණෙනි සාදු නදී නමතිමු ඔබ එන පෙරමග වැතිර ඒ නමස්කාරයට මේ ඇරයුම් ලබන්නේ ශ්‍රී පාද ජාතික පාසලේ 9 ශ්‍රේණියේ සොයුර සොයුරියන්
ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගම්දනව් පීඩා අවැසි නොතකා නේක දුක් පීඩා විඳි සත්වයින් කෙරෙහි අනුකම්පාවෙන්ම වැඩිසේක. අනන්ත සතුන් නිවනින් නියෝසේක. අනාතනාත වූ තිලවට තිලක වූ තථාගත සම්බුදු පියාණෙනි වඳිමු ඔබ ගුණ කඳ. ඒ වන්දනයට මේ ඇරයුම් ලබන්නේ එකොළහ ශ්‍රේණියේ අපේම සහෝදර සහෝදරියන්. Yeah.
නමුදු තථාගතයාණනි ඔබ දිව මන්න නොමැති කල අප අසරණ වෙති තරම් කාතනම් පවසන්නද ඔබම හැර සරණ පිහිට ඔබ දෙසු උතුම් සද්ධර්මේම බව යලිත් යලි යලිත් ප්‍රත්‍යක්ෂ වෙමින් පවතින මෙවන් සමයක අප හදරැඳි මහාලතැවුල ගයමු මෙලෙසින් තථාගතයාණනි ඒ ගැයුමට 12013 සොයිරි සොයිරියනි ඔබටයි මේ ඇරයුම ජාති ජරා මරණ දුක්ඛයන් නිත අභිමුව නැවත නැවතත් දැర్శණය වෙද්දී පුහුදුන් අපේ සිත් සතන් තුල ලැබුම්ගෙන පවතින මෝහය මානය ක්‍රෝධය වෛරය සංකාදී නේක දුර් හැඟුම් ඉවත නොලන්නේ ඇයි යුතුකම් රජවන සමගි සාමයෙන් පිබිදෙන දෑ අනුරාගයෙන් පිරුණු හදවත් තුල අපගේ හෘදයාංගම ප්‍රාර්ථනය මෙත් මල් පිබිදේවා යන්නයි එකී නිර්මල ප්‍රාර්ථනාවේ යුක්තව සමුගනිමු බැතිබරව ශ්‍රී පාද දූපුතුන් සරයෙන් සුගායනීය වූ බැති ගී සරණියෙන් Thank you.
සංකල්පධාරී ගරු විදුහල්පතිතුමාට නියෝජ්‍ය විදුහල්පතිතුමියට සහකාර විදුහල්පතිතුමාට හා තුමියට මාධ්‍ය ඒකකයේ බාර ගුරුබවතුන්ට හා සිසු දරුදැරියන්ට විද්‍යාලීය ආදරණීය දූපුතුන්ට දයාබර දෙමව්පියන්ට අංශභාර සමූහභාර ශ්‍රේණිභාර ගුරුබවතුන්ට ශ්‍රීපාද ජාතික පාසලේ මාර්ගගත බැතිගී සිහිනය යථාර්ථයක් කළ ආදරණීය චමින්ද වඩුගේ ගුරුපියාණන්ට පූර්විකා කියවීම සඳහා දායකත්වයේ දැක් වූ අපි මම කමීෂිකා ඉදිරිසිංහ මම දුල්සර මනකල් පරණගම මම ජනිත්‍ර චන්දින වීරසේකර